Dr. Krishna Hansalak's YouTube channel. Welcome. அது அப்படி அறியல தெரியுது வாட்டர் சென்ச்சு கேட்ட ஹைட்டி ஹைட்டி கேட்ட ஓ அத்தனை மாதிரி அவை கூட அதுபடி மீதி நீங்கடாவே மே அதிசயமா வேட ஒன்று ப்ளாக் கேட்கறேன் அதே மாதிரி මේ වගේ තැනකට ඇවිල්ලා ඔයගොල්ලොත් එක්ක ෂෙයාර් කරගත්ත නැත්නම් අපරාධ කියලා මට හිතුණා. ඉතින් අපේ මීටින් එක අතරතුර මම ඔයගලන්ට ටග් ගාලා පුංචි වීඩියෝ එකක් ගත්තා, බ්ලොග් එකක් ගත්තා. අපි වෝටර් සෙජ් එකේ තමයි ඉන්නේ. ඉතින් වෝටර් සෙජ් එකේ වීකෙන්ඩ් හයිටි එකට තමයි අද අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම පෙන්නන්නම් මෙතන තියෙන වැරයිටිස් කොහොමද, ප්‍රයිසස් කොහොමද ඒවල්. ඔව් බලන්න මේ බ්ලොග් එක පුරාවට අපි කරන දේවල්. එහෙමනම් stay tuned with Krishan Hansalak's YouTube channel. Hi guys, අන්නදෙන් කිව්ව වගේ මම අද vlog එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආවේ. ඉතින් මම නිකන් මගේ ෆෝන් එකට capture කරගත්ත videos ටික එකතු කරලා තමයි මේ vlog එක ඔයාලට හදන්න හිතේ. ඉතින් අද අපි ආවේ water edge එකේ Haiti buffet එකට. මේකේ ප්‍රයිස් එක රුපියල් 5200ක් වෙනවා. ඉතින් හොඳ variety එකක් තියෙනවා. අපිට ගොඩක් items තිබ්බා. ඉතින් මේ මම කවදත් කැමති කෑමක් sushi. කලින් අපි පෙන්නපු සයිඩ් එකේ තමයි pastry items buns තිබ්බේ. ආ මේ wasabi. wasabi කාලා තියෙනවා නම් මට පොඩ්ඩක් comment එකක් දාන්නක බලන්න. ඉතින් Haiti එක තියෙන වෙලාව පුරාවටම මෙතන මේ live මෙයා play කරා. එතන ඇත්තටම හරිම entertaining. මෙයා හරි ලස්සන සින්දු ටිකක් play කරා. ඉතින් මේ විදිහට තමයි අපිට මෙතන hall එක බලාගන්න පුළුවන්. මෙතනත් අපිට තව බන් ඇයිටම්ස් ටිකක් තිබ්බා. ඉතින් මන්න මෙතනින් ඇත්තම බන්ස් කෑවේ නැහැ. මොකද මේවා කෑවොත් ඉක්මනටම බඩ පිරෙන හින්දා අනකෙරින් හැමදාම මේවා කනවනේ නේද? ඔන්න ඔයාලත් මතක තියාගන්න බුෆේ එකකට යනවනම් ගොඩාක් බඩ පිරෙන කෑම බෙදාගෙන කන්න එපා. හැම දෙයකින්ම පොඩ පොඩ අරගෙන ට්‍රයි කරන්න. එතකොට ඔයගලන්ට ෆ්ලේවර්ස් ගොඩක් ට්‍රයි කරන්න පුළුවන්. ඉතින් මේ තිබ්බේ වෙජිටබල් ලසන්ය එකත් හරි රහයි. ඒ වගේම මේ තිබ්බේ සී බෝල්ස්, සී ෆුඩ් බෝල්ස්. ඒක ටිකක් මීට් බෝල්ස් වගේ නේද? මේක පෝක් කෙබබ් නේද? මට මතක විදිහට. ඔව් මේ තියෙන්නේ පෝක් කෙබබ්. ඒක රහයි. එතන සෝස් එකක් තිබ්බා. ඒකත් එක්ක කෑවම ඒක හරිම රහයි. මේ තියෙන්නේ සෝස් එක. ඉතින් මේ තියෙන්නේ බීෆ් වලින් මොකක්ද එකක් මට මතක නැහැ නම් මේකේ මොනවද කියලා නම්. ඒත් එක්ක මෙහෙ පැත්තේ අපිට තව ලයිව් ස්ටේෂන් එකක් තිබ්බා. මෙතන තියෙනවා අපිට පූරි තිබ්බා. මම ඇත්තටම පූරි කන්න ආසයි. අපි බලමු. මෙතන ඊට අමතරව තිබ්බ අපිට මේ විදිහට සොසේජස්. ඉතින් ගොඩක් ඒ අයිටම්ස් තමයි මම නම් කෑවේ. ඊට අමතරව මෙන්න ඉස්සෝ වඩේ තියෙනවා. ඉස්සෝ වඩේ පෙරේතයන්ට අන්න හොඳයි නේද? මේ තියෙන මම කියව පූරි එක. ඉතින් පූරි මෙතන අපිට ඒ වෙලාවේ තමයි හදලා මික්ස් එක දාලා දෙන්නේ. ඉතින් මම නම් පුරි දෙකක්ම කෑවා. ඒක හරිම මොකක්ද එකට කියන්නේ ටිකක් අඹුල් රසක් තිබ්බේ. හැබැයි මම ඒක රසට ආසයි. ඉතින් ඒක තමයි මම දෙපාරක්ම ගිහිල්ලා පුරි කෑවේ. හරි. ඒ වගේ මට තව ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද දන්නේ නේද මේ හරියට මේ රවුම හදන්නේ? අය ලස්සන බෝලේ වගේ එක. ඒක හරි චෝකනේ. මේ තියෙන මෙන්න මේ මික්ස් එක තමයි අඹුල්. ඒක පිරෙන්න දාලා දෙනවා. ඉතින් එනිවේ ඔයගොල්ලොත් ගියොත් අනිවාර්යෙන්ම ට්‍රයි කරලා බලන්න. දැක්කද ඒක කටට දාපු ගමන් එනවා හරි අඹුල් රහක්. හරි. ඉතින් ඒත් එක්ක මෙහා පැත්තේ තමයි තවත් pastry items මේ වගේ patties pastries ඒවා ටිකක් තිබ්බේ. මෙතන අපිට තවත් ලයිව් ස්ටේෂන් එකක් තිබ්බා. එතන සී ෆුඩ් තමයි හදලා දුන්නේ. ඉතින් මම නම් ඒක කෑවේ නැහැ. මොකද මේ දවස්වල මට පුංචි ඇලර්ජික් එකක් තියෙනවා. ඒක හින්දා සී ෆුඩ් ට්‍රයි කරේ නැහැ. මෙන්න මේ ටික නම් මම ආසාවෙන් කෑවා. ඔව් ඒකත් හරි රහයි. ඒත් එක්කම ක්‍රිෂාන් සුෂි ට්‍රයි කරා. මොකද මම කලින් සුෂි කෑවා. ඉතින් ඔයගොල්ලොත් සුෂි එකත් එක්ක තියෙන මේ වසාබි කොහමද ගොඩාක් අරන් කාලා බලන්න. ඔයාලන්ට තේරෙයි කන්දකින් දුම් පිට වෙනවා වගේ. හරි. ඉතින් අපි මෙන්න මේ සයිඩ් එකේ තමයි වාඩි වෙලා හිටියේ. මම කලින් කිව්වා වගේ අද අපි මීටින් එකකට තමයි ආවේ. ඉතින් ඒ දේවල් ඩිස්කස් කරගන්න තමයි අපි මේ තැනට ආවේ. ඒ වගේම මෙතන එහා පැත්තෙත් අපි ඉන්නකොට බර්ත්ඩේ එකක් තිබ්බා. ඉතින් ඔයගලන්ටත් ඒ වගේ මොකක් හරි ෆන්ක්ෂන් එකක් arrange කරගන්න මීටින් එකකට කට්ටියට යාළුවන්ට හම්බෙන්න
මේ වගේ තැනකට එන්න පුළුවන්. ඉතින් වෝටර් සෙඩ් එක තියෙන්නේ අපේ ගෙවල් ඉඳන් විනාඩි 10ක් විතර දුරින්, එකකින්ද කිසිම කරදරයක් නැතුව එන්න පුළුවන් තැනක තමයි මේක තිබ්බේ. දන්නවද මේකේ නම කෝන් ඩෝක්. බල්ලෙක්ගේ නමක් තමයි තියෙන්නේ. මේ සයිඩ් එකේ තමයි අපිට ඩෙසර්ට් ඒරියා එක තිබ්බේ. ඉතින් ඩෙසර්ට් ගොඩක් තිබ්බා. මං මේකේ නම් නම් එකිනෙක මතක තියාගත්තේ නැහැ. ගොඩක් අයිටම්ස් තිබ්බා. මෙන්න මේ කේක් එක හරියටයි පේනාද? ඉතින් ඕගොල්ලොත් ආවොත් අනිවාර්යයෙන්ම මේකේ ඩෙසර්ට් ට්‍රයි කරලා බලන්න. මේ කේක් එකත් හරිම රහයි. ඔව්, රාස්බෙරි චීස් කේක්. ඉතින් චීස් කේක් ඉතින් කොහොමද රහයිනේ නේද? මං හරිම කැමති කැමක් තමයි චීස් කේක් කියලා කියන්නේ. මං වගේ තවත් චීස් කේක් පෙරදීව ඉන්න අනා කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි, ඉතින් මොකද්ද තව කියන්න තියෙන්නේ? ඔයාලා මොකද අපේ බ්ලොග්ස් ගැන හිතන්නේ? ඔයාලා මට කන්ටෙන්ට් සජෙස් කරන්න බලන්න. ඒ කියන්නේ මම වැඩියෙන් කරනවාට ඔයගොල්ලෝ කැමති කොයි වගේ කන්ටෙන්ට්ද කියලා, මේ වගේ හොටෙල් වීඩියෝස්ද, එහෙම නැත්නම් බබා ගැන, එහෙම නැත්නම් පේරන්ටින් ගැන ඒ වගේ වීඩියෝස්ද, ට්‍රැවල් වීඩියෝස්ද, කොයි වගේ වේද ඒවද ඔයගොල්ලෝ කැමති කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මං කතා කරනකම් මම ඕගලන්ට මේ එතන තිබ්බ ස්වීට් ඓටම්ස් ඩෙසර්ට්ස් තමයි පෙන්වන්නේ. ඕගලන්ට පේනවා දැක්කම ආස හිතෙන ජාති කැම ගොඩක් ඕගලන්ට මේ වෝටර් සෙඩ් එකේ හයි ටී එකේ තියෙනවා. මෙන්න කොකිස් තියෙනවා. ඉතින් මං හිතනවා කොකිස් පෙරේතෙක්. කොකිස් කන්න අවුරුදු වෙන්න ඕනෙම නැන්නේ නේද? හරි, මෙතනත් තවත් චීස් කේක් එකක් නේද තිබ්බේ. ඔව්, මේ පැත්තෙත් ලස්සන කලර්ෆුල් ඩෙසර්ට් ඓටම්ස් ටිකක් තිබ්බා. ඉතින් එහෙමනම් අපි තවත් මේ වගේ බ්ලොග් එකක් කරගෙන ඕගොල්ලන්ව හම්බෙන්න ඉක්මනට මෙන්න. එතකන් ඕලාට පුළුවන් අපේ ලක්ෂණ ශ්‍රී ලංකා YouTube channel එක වගේම ක්‍රිස්චියන් හන්සි බ්ලොග්ස් කියන අපේ මේ YouTube channel එකත් subscribe කරන්න. මේ තියෙන මං අර රහයි කියපු එක කේක් එකක්. ඒ කේක් එක කඩා ගන්න ගිහිල්ලා නම් පොඩ්ඩක් මම නෑවා පේනානේ. හරි, ඉතින් මෙතන තිබ්බ මම ආසම ඓටම් එකක් තමයි අයිස් කොත්තු, අයිස් ක්‍රීම් කොත්තු. ඉතින් ඒකෙත් වීඩියෝ එකක් මම ගත්තා. මම මේක අන්තිමට ඒක දාන්න. ඔයගොල්ලෝ අයිස් ක්‍රීම් කොත්තු මීට කලින් කාලා තියෙනවද? හරි, ඔන්න එහෙමනම් මේ වෙනකොට අපි කෑම කාලා ඩෙසර්ට්ස් කාලා ඒ හැම දෙයක්ම ඉවරයි. ඉතින් අයිස් ක්‍රීම් කොත්තු එක එන්ජොයි කරන්න තමයි මම ආවේ. අපිට මෙතනින් චොක්ලට් සහ වැනිලා කියන ෆ්ලේවර්ස් දෙකෙන් අයිස් ක්‍රීම් කොත්තු පික් කරන්න පුළුවන්. ඊට අමතරව මේකට අපිට ඇඩ් කරන්න පුළුවන්, ඒ කියන්නේ මොනවාද, කාජු, ඊට අමතරව කුකීස්, ඒ වගේ අපිට කැමති විදිහට ඇඩ් කරගන්න පුළුවන් ෆ්ලේවර්ස්. මේ තියෙන්නේ අන්න ඒ ටික. චොක්ලට් තියෙනවා, මාෂ්මලෝස් තියෙනවා, මම ඇඩ් කරගත්තේ කැෂු. මේ තියෙන්නේ මගේ එක නෙමෙයි. ඉතින් ඔය කැෂූ එකත් එක්ක ඇත්තටම මේක හරි රහයි. බඩ පැරෙන්න කෑම කෑවට පස්සේ මට මේ අයිස්ක්‍රීම් ගොත්තුව කෑවට පස්සේ මාර බඩට හරි සනීපයක් දරනවා, කූල් වෙලා ගියා වගේ. හරි, එහෙමනම් ඔයාලා අයිස්ක්‍රීම් ගොත්තුව එක හදන හැටි බලාගෙන ඉන්න. ඉතින් මම ආයෙත් මතක් කරන්නම්, මෙතන ප්‍රයිස් එක කෙනෙක් රුපියල් 5200ක් වෙනවා. ඉතින් ඔයාලා මේ දැක්ක ඓටම්ස් හැම එකක්ම ඔයගලන්ට කැමති තරම් කන්න පුළුවන්. ඒ වගේම මෙතනට එනවා නම් ඔයාලට කලින් රිසර්වේෂන් එකක් දාන්න වෙනවා. ඒ 5200 කියලා කිව්වේ වීකෙන්ඩ් එකේ හයිටි බුෆේ ප්‍රයිස් එක. ඉතින් ඔයාලටත් පුළුවන් ඔන්න වෝටර් සෙච් එකට එනවනම් මේ වගේ හයි ටී එකක් එන්ජොයි කරන්න. ඒ වගේම ඔයාලත් හිතන හොඳයි කියලා රෙකමෙන්ඩ් කරන්න පුළුවන් හයි ටී, එහෙම නැත්නම් බුෆේ මොනවද කියලා මට පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපි ගිහිල්ලා ඒ හොටෙල් එකේ ස්ටේ එකක් ඉඳලා, එහෙම නැත්නම් බුෆේ එකක් ට්‍රයි කරලා ඔයාලට මේ වගේ බ්ලොග් එකක් ඉක්මනටම අරගෙන එන්න. ඒ වගේම තමයි මට දැන් කියන්න මතක් වුණේ, අපේ බ්ලොග්ස් බලන ඔයාලා අපේ කියාර බබාට හරිම ආදරේ. එයාට ගැන ඔයගොල්ලෝ අපිට කමෙන්ට්ස් ගොඩාක් දානවා, මට මැසේජ් කරලා අහනවා. ඉතින් අපේ බබාට ඒ තියෙන ආදරයට මම ඔයාලට ගොඩාක් ආදරේ, ගොඩාක් ස්තුතියි. ඉතින් හැමදාමත් අපේ ක්‍රිෂන් හන්සි බ්ලොග්ස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕගල්ලන්ට මං හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ වීඩියෝස් අපිට වැඩි වැඩියෙන් කරන්න ඔයගොල්ලෝ ලබා දෙන සපෝට් එකට ඒ ආදරයට. එහෙමනම් තවත් ඉක්මනින්ම වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.